පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රැලිය අමතන්නට නියමිතයි. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල සිල්ලා මැතිතුමනි මේ රැලිය සංවිධානය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මොහන් පීද සිල්වා මැතිතුමනි පළාත් සභා මන්ත්‍රී සම් ආර්යවංශ මැතිතුමනි හික්කඩුව නගරාධිපති විනී කාර්යවසම් මැතිතුමනි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති ටී නිමල් මැතිතුමනි ආණ්ඩුකාර ෂාන් විජේලාල් මැතිතුමා දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝර්ල මැතිතුමා එවැගේම හිටපු පළාත් සභා මන්ත්‍රීවරුණන චම්ලි විතානාච්චි දුල්චාන් කාර්යවසම් මැතිතුමනි සියලුම ප්‍රාදේශීය සභා සභාපතිතුමන්ලා මන්ත්‍රීතුමන්ලා තුළු මහජන නියෝජිතවරුනි වගේම හිටපු ක්‍රිකට් නායක තිලකරත්න දිල්ෂාන් මැතිතුමනි මෙය රැලියට සම්බන්ධ වන සියලුම රණවිරුවන් කලාකරුවන් ආරාධිත අමුත්තන් එවගේම මේ වැසි කාලගුණය තිබුණත් මේ රැලිය සාර්ථක කර ගැනීමට මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තිබෙන හික්කඩුව දේශප්‍රේමී තමුන්නාන්සේලාගෙන් අවසරයි. විශේෂයෙන්ම මම තමුන්නාන්සේලාට ස්තුතිවන්ත වෙනවා මෙවැනි කාලගුණයක් යටතේ අපිව ධෛර්යමත් කරන්නට මේ අවස්ථාවට සම්බන්ධ වීම ගැන. අපි මේ රටේ ත්‍රස්තවාදය අවසාන කළා පමණක් නෙවෙයි ත්‍රස්තවාදය අවසාන කළා නැවතත් ඒ වගේ ත්‍රස්තවාදයක් මේ රට තුළ හිස ඔසවන්නට ඉඩ නොතියන ආකාරයට අපි ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. ඒ හින්දා තමයි අපේ කාලේ කිසිම ත්‍රස්තවාදයකට ඉඩ තිබුණ නැත්තේ. අපි ත්‍රිවිධ හමුදාව පොලිසිය එවැගේම බුද්ධිංශ මේවා එකතු කළා හොඳ ආරක්ෂක සැලැස්මක් යොදලා තිබුණා. විශේෂයෙන්ම අන්තවාදී ත්‍රස්තවාදීන් ගැන හොයන්නට අපි විශේෂ ඒකකයක් හදලා එවෙනුවට නිලධාරීන් පුහුණු කළා. අපිට පුළුවන් වුණා ඒ නැවත ත්‍රස්තවාදය ඇතිවීම වළක්වන්නට. නමුත් මේ රජය පැමිණියට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම තැකීමක් නොකරන ජාතික ආරක්ෂාව පිළිබඳ කිසිම අවබෝධයක් නැති ඒ වගේම විජාතික බලවේගවලට යටවෙන විවිධ රාජ්‍ය නොවන සංවිධානවලට සම්බන්ධ ඇමති මණ්ඩලයක් සිටින මේ රජයට කිසිසේත්ම හැකියාවක් නැහැ මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට. තමුන්නාන්සේලා දන්නවා මේ රජය රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට විවිධ රටවල් සමග සම්මුති අස්සම් කරපු ආකාරය. ඒ වගේම බුද්ධිංශවල සමාජිකයන් අභූත චෝදනා ගෙනල්ලා හිරගෙවල් වලට දාපු ආකාරය. මෙන්න මේ නිසා තමයි මේ රටේ නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. මුත අපේ රජයක් තුලදී නැවතත් මේ ආරක්ෂක සැලැස්ම යොදලා බුද්ධිංශ ඒ සමාජිකයන්ට වැඩ කරන්න පුළුවන් වෙන ආකාරයේ නීති රීති ගෙනලා නැවතත් මේ රටේ ස්වෛරීභාවය ආරක්ෂාව තමුන්නාන්සේලාගේ සුරක්ෂිතභාවය ස්ථිර කරනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනේ. මේ කාර්ය කරන්නට පුළුවන් අපේ රජයකට පමණයි.
ජාතික ආරක්ෂාවට කිසිම තැනක් දෙන්නේ නැති අමැති මණ්ඩලයක් තියෙන වෙනත් රජයකට මේ කාර්ය කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි තමුන්නාන්සලා දන්නවා අපි විශාල සංවර්ධන යක් මේ රටට ඇති කළා. අධිවේගී මාර්ග, නව දුම්රිය මාර්ග, කාපට් පාරවල්, වරායවල්, ජාත්‍යන්තර ගුවන්තොට පොළවල්, ඒ වගේම ආසියාවේ ශීඝ්‍රයෙන්ම සංවර්ධනය වන නගරය කොළඹ නගරය, මේවා අපි ඇති කරා. නමුත් මේ රජය බාරගත්තට පස්සේ අපි ආරම්භ කළ තිබුණු ව්‍යාපෘති සියල්ලක්ම නැවැත්තුවා. මේ නිසා මේ ව්‍යාපෘති වලට සම්බන්ධ ව්‍යාපාරිකයන්, කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ සියල්ලක්ම කඩා වැටුණා. මේ නිසා ඍජුවම මේ හා සම්බන්ධ රැකියාවන් ලක්ෂ 4ක් පමණ නැති වුණා. මෙන්න මේ තමයි ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. මේ අයට කිසිම දැක්මක් තිබුණේ නැහැ. සැලැස්මක් තිබුණේ නැහැ. ඒ වගේම ඒවා ක්‍රියාත්මක කරන්නට කණ්ඩායමක් තිබුණේ නැහැ. ඒ අය කළේ දේශපාලන විරුද්ධ දේශපාලකයන්ගෙන් පිළිගැනීම පමණයි. මෙන්න මේ හිඳ තමයි ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා සෑම ශේෂ්ත්‍රයක්ම සංචාරක ශේෂ්ත්‍රය වේවා, කෘෂි කර්මාන්තය වේවා, දේශීය කර්මාන්තය වේවා, මේ සෑම දෙයක්ම සෑම ශේෂ්ත්‍රයක්ම කඩා වැටලා අද රාජ්‍ය සේවකයන් අසහනයට පත් වෙලා, වෘත්තිකයන් අසහනයට පත් වෙලා, රණවිරුවන් අසහනයට පත් වෙලා, සෑම සමාජයේ ගොවියන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් මේ සෑම කෙනෙක්ම අසහනයට පත් වෙලා, මේ අදූරදර්ශී පාලනය නිසා තමයි මේ සියල්ලක්ම සිදු වෙලා තියෙන්නේ. අපි තමුන්නාන්සේලාට ඉදිරිපත් කරන ආර්ථික සැලැස්ම, ඒවා ඒ සැලැස්ම පසුගිය වසර 4 පමණ තුල මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, විවසායකයන් මේ සියලු දෙනාම එක්කාසු කරගෙන රටේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබාගෙන අපි කරපු සැලැස්මක් ප්‍රතිපත්ති මාලාව. අපි විශේෂයෙන්ම ජනතාව කේන්ද්‍ර කරගත් ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා. රටේ සෑම මට්ටමකම විශේෂයෙන්ම අපි සංවර්ධනයක් වෙනවා නම් අර පහළම මට්ටමේ දුප්පත් කමිනුත් තාමත් පෙළෙන ජන කොට්ටාසයක් ඉන්නවා. ඒ සෑම කෙනෙක්ම ජීවිත තත්ත්වයේ ඉහළට ගන්නට පුළුවන් වෙන ජනතා කේන්ද්‍රීය සැලැස්මක්. ඒ වගේම අද ලෝකය දිහා බැලුවොත් ලෝකයේ ආර්ථික කේන්ද්‍රය ආසියාවට ඇවිල්ලා තිබෙනවා. බලන්න ඉන්දියාව, චීනය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, ඉන්දුනීසියාව මේවා අද ලෝකයේ ඉහළටම දියුණු වෙච්ච රටවල්. දැන් මේක අපිට හොඳ අවස්ථාවක්. මේ රටවල් විශේෂයෙන්ම දියුණු වෙලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන, බුද්ධිය මුල් කරගෙන. මේ ශතවර්ෂය හඳුන්වන්නේ බුද්ධිය මුල් වූ ශතවර්ෂයක් හැටියට. මෙන්න මෙතන තමයි අපිට අවස්ථාව තිබෙන්නේ. අපිට බුද්ධිමත් ජනතාවක් ඉන්නවා, බුද්ධිමත් තරුණ කොටසක් ඉන්නවා. අපි මේ බුද්ධිමත් තරුණ කොටස බලගන්වන්නට ඕන, ඔවුන්ට අවශ්‍ය නිපුණත්වය ලබා දෙන්නට ඕන. ඒ අනුව තමයි අපිට පුළුවන් මේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නට. අද අවාසනාවකට වගේ අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ තරුණයන් අතරමං වෙනවා. ලක්ෂ 2ක් පමණ උසස් පෙළ සමත් වෙනවා.
අමාරුවෙන් 35000ක් පමණ උසස් අධ්‍යාපනයට යනවා. අනිත් අය ඔක්කොම අතරමඟ. විද්‍යාංශයෙන් සමත් වුණ අය පවා විශ්වවිද්‍යාලයකට යන්න බැරුව අතරමං වෙලා ඉන්නවා. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මෙන්න මේ නිසා තමයි අපේ මුල් අවුරුද්දෙම අපි අධ්‍යාපනයේ විශේෂ වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. දැනට තියෙන විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා. ආචාර්යවරු බඳවගෙන අලුත් විශ්වවිද්‍යාල, තාක්ෂණික විද්‍යාල, කාර්මික විද්‍යාල, ඒ වගේම දුරස්ථ අධ්‍යාපනය, මේවා හරහා උසස් පෙළ සමත්වන සියලුම සිසුන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට, විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීමට අපි ක්‍රියා කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නේ. එපමණක් නෙවෙයි, ඒ අය උපාධියක් ලබලා අතරමං වෙන්න දෙන්නේ නොදී මේ ආර්ථිකයට වැදගත් වෙන, ආර්ථිකයට සම්බන්ධ වෙන්න පුළුවන් නිපුණත්වයක් ලබා දෙන්නට අපි ඒ පාඨමාලා වෙනස් කළා. අර තාක්ෂණය කලාංශයෙන් ඉගෙන ගත් අයට පවා මේ තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය තුල මාස 6ක් වැනි කෙටි කාලයක් පුහුණුවකට පස්සේ මේ වෘත්තයන්ට යොදවන්නට පුළුවන්. අද මේ රටේ ඉන්නවා ඉහළම තත්වයේ මේ ශේෂ්ත්‍රයේ ඉන්න සමාගම්. ඒ සමාගම් අද වෙනකොට ඩොලර් බිලියන එක පමණ විදේශ විනිමයක් මේ රටට ගෙනවා. නමුත් මේ අය සමග සාකච්ඡා කරාම ඒ අයගේ මතය අපිට මේක ඩොලර් බිලියන 3ක් නැත්නම් 5ක් දක්වා උස්සන්නට පුළුවන්. හැබැයි ඒ අයට අවශ්‍යයි තව ලක්ෂ 3ක නිපුණත්වයක් තියෙන ශ්‍රම බලකායක්. අපි මෙන්න මේ ලක්ෂ 3 තමයි හදන්නට ඕන. බලන්න කොච්චරමන අවස්ථාවක්ද කියලා. මේවා ලෙහෙසියෙන්ම කරන්න පුළුවන්. මේවට විශ්වවිද්‍යාල අධ්‍යාපනයම අවශ්‍ය නැහැ. මේවයින් ඒ ශේෂ්ත්‍රයටම පමණක් අවුරුද්දක පමණ පුහුණුවකින් මේ පුරප්පාඩු පුරවන්නට පුළුවන්. මෙන්න මේකට තමයි අපි අධ්‍යාපනය යොමු කරවන්නට ඕන. මෙන්න මේකට තමයි අපි ආයෝජනය කරවන්නට ඕන. ඒ වගේම අපිට පුළුවන් අනිත් ශේෂ්ත්‍ර සංචාරක අංශය බලන්න කොච්චර අවස්ථාවන්ද කියලා. නමුත් රජයේ මැදිහත් වෙන්නට ඕන තැන් තියෙනවා. රටේ ආරක්ෂාව, රටේ ස්ථාවරත්වය තහවුරු කරේ නැත්නම් සංචාරක වෙන්නේ නැහැ. ඒ වගේම අපි තමුන්නාංශලාට ජනතාවට වග කියන ආණ්ඩුවක් ඇති කරනවා. විනයගරුක ක්‍රියාශීලී ඵලදායි ආණ්ඩුවක් අවශ්‍යයි. අද තමුන්නාංශලා දන්නවා රාජ්‍ය සේවය කඩා වැටිලා මේ කාලය ඇතුළත 1000කට පමණ අධික රාජ්‍ය සේවකයන් FCID එකට අරන් ගිහිල්ලා, ඒ වගේම සමහර අය මාරු කළා, සමහර අය අස් කළා. රාජ්‍ය සේවයේ තීරණ ගන්න නැති තැනකට පත් කළා තිබෙනවා. අපිට අවශ්‍යයි මේ රට වෙනුවෙන් වැඩ කරන ඒ නිලධාරීන්ට නිදහසේ තීරණය ගන්න පුළුවන්, දේශපාලන බලපෑම් වලින් තොරව තීරණය ගන්නට පුළුවන්, නීති රීති ගෙනෙන්නට, ඒ අයව ආරක්ෂා කරන නීති රීති ගෙනෙන්නට, ඒ වගේම විනිවිදභාවයෙන් යුක්ත ජනතාවට වග කියන ආණ්ඩුවක් අපි ඇති කරනවා. සාර්ථක දැක්මක් වැඩ කරන